ට අප්‍රේල් මාසේ පස්වෙනිදා අපි ඉදිරීයේ දේන ජනතිපතිවරණය සහ පාර්ලිමිතු මතිවරණ ඉලක්ක කරගෙන හදන පුළුල්ම සන්ධානයේ තවත් එක් අදියරක් තබන ලෑස්තු වෙලාතිනවා. එට විශේෂෙන්ම මහාචාර්ය ජ.ල්. පිරි මැතිතුමා ප්‍රමුක කණ්ඩායමක සමගි ජන බලවේගේ සහ සමගි ජන සන්ධානය හෙට උදේ අත්සන් කරන්නට ගිවසුමකට එලමෙන්ට අවබෝජතාවට එන්නට නියමිතයි. එය ඉදිරියේදී මැතිවරණ ඉලක්ක කරගෙන මතිවරණයට තරන්කිීම සඳහා පමණක් නෙමෙයි. විශේෂයෙන්ම ප්‍රතිප්‍රතිමය කරුණු පිළිබඳව කාරණා ගණනාවක් අප දිගින් දිගටම මාස ගණනාවක් සාකච්ඡා කරල්ල ආපු එකගතාවේ ප්‍රතිඵලයක් හැටියට තමයි එකතුවෙන්නේ. ඒක මැතිවරණය වුවෙන් තරන් කිරීම පමණක් නෙමයි. ඉදිරියේදී රජයක් කරගෙන රජය කටයුතු කරන ආකාරය පිළිබඳවත් සාකච්ඡා කරලා එකතාවට පැමිණ තමයි කරන්න තියනිසා මේ විදියටට අපි දිගට මැතිවරනය තෙක් නොයකුත් කණ්ඩායම් නොයෙකු සංවිධාන සමඟ. සන්ධානගත වන්න නීමයි දැ මේ වෙන කොට අප විශේෂෙන්ම සමගිජන බල සන්ධානය දෙදා ශවිශ්‍ය මැතිවරණය සඳහා තරඟ කරපු කණ්ඩායම් ටික මේ වෙන කොට ඉන්නකොට හැට අලුත්තෙන් තව ක්ඩායම එකතු වෙනවා ඉදිරියේ දිත් තව කණ්ඩායම් එකතු වෙන්නට නියමිතයි අද ඒ පිළිබඳව කියන්න පුළුවන් වන්න එමන ඉදදියේ දී කව් එකතු න්නෙ එක දැම්මහන්නෙ පය කුත්තර දෙන්න. මේ <laughs> ඒවගේම <Edha gayma>. uh ැ අපි තවේකක් කිය අන්න ඕන විශේෂෙන්ම දැන් අද අපප්‍රේල්ම අසේ හතරවෙනිදා. හිට පු ජාධීපති මෛත්‍රපාල සිරිසේනව අධිරනයට කැදවලති දවස ම දක්කයි යේ ප්‍රෘති්‍යවාර්ථාවල පල වෙනවා හ අධිරණයට අන්නට සිය අයිඩියට ප්‍රකාශ අදදිලතියව කිලා. ඇත්තුෝ වශේදම හිටපු ජනාධීපතිවරයා ඔහු ජනාධීපති දූරය ධර්ණ සමේ. ේරටේ පස්කු ප්‍රහරය ඇතිවුණනේ ඒවගේ මේරටේ ප්‍රාස්කු පහරය පිළිබඳව ජනතාවගේ විශාල සක්‍යඇත්තිය නෝ මේක පිළිබඳව මහමොලකරුවන් සොයා නොගෙනීම පිළිබඳව විාල සක්‍යත්තියනවා විදිත ඇන්ට සාධාරනයක් නොවීම පිළිබඳව විශාල ප්‍රශ්නයක් සමාජය හමුව ඇතියද්දි. විශේෂ මේරටේ කතෝලික ප්‍රජාවත් මුස්ලිම් ප්‍රජාවත් අතර ගැටුම් ඇතිවෙන තත්ත්වයට පතයච්ච ඒවගේ අපේ රජේ. පරදින්න ප්‍රධාන හේතුවක් වෙච්ච, ඒවගේම ගෝටාබේ වගේ බූරුවෙක්ව මැතිවරණ ජයග්‍රහණය කරන රල්ලක් හදපු තැනකට පත්වෙච්ච මේ ප්‍රශ්නය කෙලවර හොයා ගන්නන. එකකොට එනි ොහොතකද දමයි මේ හිට ජනාධීපතිවරයා විල්ලවේ මහ මහමලොකරුවන් කව්දේ කරපුය කව්දකේ ලහ දන්නවා ඕහ කියන්න කැමැතිකරති ඔහු දන්නවනං. ඇත මහු කරලතියෙන්නේ අපරාධ නීතියටතේ දඩුවන් ලබියුතු වර්ධක්.ත් ඇතවශයෙන්ම පාස්කු ප්‍රහාහරටලින් ඔහ ැගෙන හිටියාන්නම් මේ රටේ සේනාදිනායකවරයා විදියට ඒක වලක්වා ගැනීම ඔහගේ වක්කීමක්. ාස්කු ප්‍රහරය පසුව ැනගත්තාන මේ ඒ පිල්ඒ කරපපුවට හෝයලා ඒගොල්ලන්ට නීතිමේ ක්‍රියාමාර්ගමගින් දඩුවල්ලා බාදීම ඔගේ වරදක්. එ ඔහගේ වක්කීමක්. එතකොට ඔ ඒක කරන්නත්තං ඒක වක්කි ෝ ාර ගන්න නනිතක ඕ කියනද ඇත්නම්. වීලුවක් නෙම නක් මොකද ඔට නඩු ගණනාවත්න වදිගේ වන්නකට මානසික ආතති වැඩිවෙලා කිය පුද්ධයක් ම දන්න නැහැ හැයි ඕ කියනද රිනං. ඔට අපරාද පරරිීක්ෂණ පාර්තමේ තුොඩ ගිල්ල කට උතුර දුන්නවාගේ එක දවසක් අධිකරණයට ගිහිල්ලා මේ කට උත්තරදන්නතින අමාරුවමොකක්ද. මහන්න්න දැන් මේරට මිනිස්සු දෙසේගානක් ජීවිත පූජා කරල කරාන්නං ඔවන්ගේ පවල්ලොලයා අදර දුක්විදන වනං ඔවන්න සලල්ල තලල තලලා මේක මේ කාලංකාලට මේ මඩේ දදා හෝදනවාගේ වැඩකර නැතුව. තව දවසක් ඕට ඇන්නති නමාරුවෝමොකද. තින් එනිසා අපි මෛත්‍රීපාල සිරිසියට මජතුමාට අප දඩිවිරෝධී. ප්‍රකාශ කරනවා මොකද හේතුව මේ මැරිච්චායටගේ විදිතයන්ට සාධානයක් ස්ටකරීම වක්ක මඔවු සතු ය නවා මොක ඔහු මේරට විදාාක ජනාධපතිවරයායටට සේනා දිනායකරයායට ඉන්න කොට තමයි මේක ුුණේ එනිසා අපි ඔපේ දැඩි විරෝධය පෞද්ගලකත් පක්ෂයක් හටිටත් ඔට ප්‍රකාශ කරන්න කැමති. අනිසා දැන් ඊළඟට දැන් ඇත්ත වශයෙන්ම දැ ගෝටාබේ රාජපක්ස වගේ මේරටේ ආර්ථිකය ගැන නිෂ්පාදනය ගැන ජාතියන්තර සබඳතා ගැන කිසිදු අවෝධයක් නැති පුද්ගලයක් මේරටේ ජනාධීපති වෙලා අපේ රට බංකුලොත්භාවයට පත්කරයින් පස්සේ ගහැන් ඇන්නම් මිනිහට ගොනානිිනෝවගේ තමයි රනිල් වික්‍රමසි අලලා බදුවලින් ඇ ඇනගෙන ඇනෙන නැගෙන යන්නේ හරිද එතකොට දැන් අපි ඉතාම පැහැදිලුවෝ මේරටේ වෘතිකයන්. මේරටේ සාමාන්‍ය ජනතාව මේ මධ්‍යපරිමාණ ව්‍යසාය එකයි. මේ ඔක්කොමලා විනාශ කරල තියන්නේ. දැනට දෙලක්ස හැටදා පමණ සුළුහා මධ්‍යපරිමාණ ව්‍යාපාරිකයින් ඔවුන්ගේ ආදෑම්මාර් ගැනැතුව සම්පූර්ණයම ව්‍යාපාර කඩං වැටලදිනවා. ඔන් ගාව සේවේ කරපු අය ඔක්කෝගේම රැකිය අහින් වෙලා ති නවා. ඉළඟට මේරට සමාජයේ පල්ල්‍ය හාම ඉන්න මිනිස්සු. වෙල කන්න බැරුව බිල්ගවන්න බැරුව දරුව ඉස්කොලයාවාගන්න බැරුව ස්පිතාලට ෙට්ි ගන්න බැරුව අසරන වෙලා තියනවා. මේ රටඒ ෘත්තිකයෝ තමන්ගේ දැනුමෙන් මාන්සයෙන් උපයන මුදල බදුවලට පූජා කරලි වෙරල්ලා තමන්ගේ දරුමල්ලත්තක සතුරෙන් ජීවත්තන බැරි තත්වයක් නිර්ණ වෙලා තියෙනවා. මේ ඔක්කොම වෙලා තියෙන්නේ. රජයේ ආදායම්මාර්ගක හොයන ක්‍රමේ බවට රනිල් වික්‍රමික ජනාධීපතිවරයාගේ හඩුව බදු පමණක් උපයෝගි කර ගැනීම. විශේෂෙන්ම. ැ ඇතව වශයෙන්ම කිවොත් තේම දැන් රජු විදේ සයෝජන රුපය ලක්වොත් ඇවිල්ලනෑ. ඒගේම අපනෑනේ වැඩිකීම සඳහා කිසිදු පියවරක් අරගෙනනෑ. අලුත් වෙළඳ පොළොවල් ස්වාගෙනන්න එක පුර්ුව සූධානමක්වත් අරගෙනනෑ තියනිසා අප පැහැදිලියෝ කියන්න ඕන දැන් මේ වික්‍රමසිං ජනාතිපත්තිවරයාගේ ආණ්ඩුව. දොලපිද ලබාදමින් බදු සහන ලබාදමින් මේරටේ ව්‍යාපාරිකයාට මේරටේ වෘර්තිකයන්ව තලමින් මේට සු මාජනතාව තලමින් පෙළමින් තම මේ බදු හල යන්නේ. දැන් පෞගී දවසක පාර්ලිමේන්තියුද එලිවුුණ මේරටේ සිදුවෙන ගොඩක් දේවල්. දැන් වැඩ්බද්ද මේආ්ඩුව ජනවාරි පලිවෙෙන ද ඉඳලා සට පහොඉඳල සිට දදාහන දක්වා වැඩිර. මේ වැඩ්බද වැඩිරේ රුපියල් බිලියෙන් හයිසියක, ආදායමේක්ෂාවෙක් නමුත් අපි පැහැදිලි හ කියන්ට ඔන්න දේශී ආදායම් දෙපාර්තමේන්තුවත් සුරාබද අධිකාරයාත්. එකත්තු කරගෙන නැති මුදල බිලියන එද්දා හැටහයයි. එතකොට මේ බිලියන එදදා සැටහ එකතු කරානම් අපේක්ෂා කරපු ර වැඩබද වැඩිකිරීම හර අපේක්ා කරව බිියන හැසිියත් ලැබෙනවා ඒවගේ තම අතයකව ිලියන හාසිය හටහායකුත් ලැබෙනවා ඒමනා නම් ඇත්ත වශයෙන් වැඩ්බද සීට දහට වෙනුවෙන් වැඩි කරනවා වෙනුවට ො දක්වා අඩු කන තිබා සිර ොහ දක්වා අඩුනානන්ඒ සාපේක්ෂව පෙට්‍රල් ලීටල් පෙටරල් ඩීසල් ගෑන්ස් බඩුමිල ප්‍රවාහන ගාස්තු මේ ඔක්කෝ අඩුවෙන්න තිබා. ඒ කරන්න බරජයට කිසිම උමනක් නෑ. ඒනිසා අපි පැහැදිලිෝ කියනවා දැම් මේ එකතුනොකළ ආදායම්බදසා සුරාබදුවලින්. දැ අර මේ නොයෙකුත් සමාගම් තියනවා බලපත්‍රවලට ගෙව න්නැතුව. ඒගොල්ලන්ගේ පොළුතියල ඒගොල් ඉට පසේ බලපත්‍ර හසසිකරයින් පස්සේ යම් මුදලක් ගෙවල ැන් බලපත්‍ර හම්බුුණයින් පසේ අයිගෙවන්න. කවුද මේ සුවචකීකර ගෝල ජනාධීපතිවරයාකි. හරිද මේ සුප්‍රසිද්ධ මහ ැංකු බැදුම් කරමන් කොල්ල සම්බදධ හිේගියත්තොක ඉන්නවා. ඒවගේම ැ මේරටේ දැන් සාමාන්‍ය ජනතාව අනුභාව කරන්න බීලූනුව. අර්තාාපල් කිරිපිටවලට බදපිට බදු ගාහමින් මේරටේ ජනතා පෙලනවා. හැබැයි දෙැම්මං ඔබට දාහරණයක්ගනකෝ දැ වරායට බීලියුුණු එන්න රුපියල් අනු දෙකට. ඔරුගොටවත්ත මොනාද කස්ටම් එකෙන් එලියටෙනකොට ඒ රුපියල් තුන්සි හයටට පහට එලිටෙන්නේ. හැබැයි මාකට්ට කවිකුණන්නේ රුපියල් හත්සීයට. ඒවකැමතම අර්ථපල් රුපියල් එක සී දහයට වරයටෙන්න්නේ හැයි ඔරුගට වත්තෙන් එලියට කිහිල්ල. ඒ කට්ක විකු ද රුපියල්ටසේ හතලක් හයන. එතකොට රජය ගාහන බදු ප්‍රමාණයක් පයනවා ඒවගේ මේරටේ කූට ව්‍යාපාරිකයින්. මෙරට කුට ව්‍යාපාරිකයිෙන් හොයන ලාබයක් පේනවා. තකොට දලවස්යෙන් මේ පාර්ලිමේන්තු ගාරක සබාව මේ පි බඳ හොයාබලනකට හොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම මේ අල්ල ලුණු කිරිපිටි වලින් විතරක් මේ රටේ කුට ්‍යාරිකයෙන් රුපියල් කෝට අටදාහක් රුපියල් බිලියන අටසයක් විර හය ගෙන තින. එකො බද ගව ද දන්නෙත්න. ද ොද ල රුවත් දන්නත්න. එතකොට මේ කට ගන්නාව පියවරක් පි පදව රජ සිදවාආගාරක ප්‍රකාශයක් කරන්නෙත්නෑ. එතකොට මේ අයුත්තු ලාබේහ. අසීමට බදු ප්‍රමාණයෙන් ලැබිච්චිදේ ජනතාවට බඩුමිල වැඩුවම් පමන එතකට මේ අයුතු ලාබේ අඩු කරන්නත්. කරානං බද අඩු කරනන්න තිබබා. බද අඩුකරානම් බඩුිල මීට වඩා අඩුවන. තකොට ඒදේවල් කරන්න විශේෂයෙන්ම මේ රජයට කිසිදූ මනක්නෑ දැන් අත්ත වශයෙන්ම. ආනෑනික බාන්ඩවල ඩොලරේට සාපික්ෂ ගනන් වැඩිවෙන්නේ සියයට හැත්තෑවක් වුණනාට හැබැයි වෙලදපොලේ වැඩිවෙන්න මේ සියට දසීකින් විතර. එතකොට මේ පාලනය කරන්න රජෙයට කිසි දූමනක් නෑ. බදුවලින් නාදායන් හොයන එක විනා. බදු අඩු කරලා රාජ්‍යාදායම ස්ථාාවරගැනිිසදා කූට ව්‍යාපාරිකයෙන් හොයෙන අවිතුලාබේ නවත්වන්න මේ රජයට කිසි දූමනාවක් නෑ. දැන් උදහරණයක් ඇැටියට. දැ මේ වර්තමානයේ ආණ්ඩුවට කෝටි. මේ කෝටි හාරදස් මේ කෙනෙ ඇත්තු වශයෙන්ම පොළිතියපු ගාන හාරදා හරසයත් නම්මදනෙක් පොළිතිීල තියනවා. විශේෂයෙන්ම කෝටි සියකට වැඩිය ආණ්ඩුවට පොළුතීරති න අය අනු දෙකක්කින්නවා. කෝටි පනහයිසිය යතරයි එකසි හතරකින්නවා. කෝටි පියයි අතලිය අතර පන සද් දෙනෙක් කින්නවා. ඒවගේ කෝටි පහදදාහත් අතර ආණ්ඩුට පොළුතේපවාය හයිසිය තිස් දෙනෙක්කින්නවා. කෝටි එකත් පහත් අතර විශේෂයෙන්ම හාර්දා හ තුන්දාස් එකසි අටක් මේ විදිට හාර්දා සාාර්සිය හැත්ත නම දෙනෙක් රජයෝටි ප්‍රකෝටිකන පොල තිය තින එතර මේ එකතු කරන්න ආඩුවට තිසින් වැඩ පිළිවල්න්න මේ එකතු කර ගත්ත න බඩු මිල් අඩු කරන්න පුළුවන් බද අඩු කරන්න පුළුවන් බිල් අඩු කරන්න පුළුවන් එතකොට සමාජයේ පල්ල්‍යහාම මිරි කෙන මිනිස්ු ගැෙන කිසි ජවාබෝධයක් නෑ අනිත් පත්තෙන්. මේ ට බද්ධ ලන වෙන ෘතිකයන් එකනගත්තුමනි සමේරට පිටුරට යනෙ නවත්වන්න කිසි මූමන වන්න. දැන් ගියා වරුද්ද රුපියල් බිලියන සීයක් අපේක්ෂාවත් ආදායම් උපයනට ආදායම් බදද සීර්ති සහ දක්වා වැඩි කරා ඇැයි එකතු කොර බිලිය එක සපන ැ ඉතන්න රණල් වික්‍රමසේක හත්තගේ බ පතිප බදු ප්‍රතිපත්තින සරබලන්න බිලියන එක සපන එතකොට ඔවුන්ට. ක ගනිතෙව හරි දන් ට න මෙන්න මේ ප්‍රමාණයට යොත්තමයි සීයකතු කරන්න පුළුවන් මේ ප්‍රමාණ ික එකසේ පනාාක් නය කියලලා එනිසා දැන්වත් අඩුමගානව සිී තිස සයටට විසිහතර අඩු කරන්න පුළුවන්. එතකොට රාජාදායමට හහානයක් නොවී බිලින සියකතුකරගන්න පුළුවන්. එනිසා මේරටේ ෘතිකයන් ගැන ට වියෝසායකයෙන් ගැන මේට සුළවා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙන් ගැන මේට සාමාන්‍ය ජනතාවගැන කිසිදු කැක්කුමක් නැතුව. රජය. සියලු දෙනාට ඉහ පෙේ ව්‍යාපාරිකයගේ බදු එකතු නොකර ගනමින් ඔවුන්ට සහන ලබාද දෙමින් ඔවුන්ට ලීල් ප්‍රතිපත්තියක් අනුගමන කරවා පල්ලෙහාම මිනිස්සුන්ම මිරිකනවා. එනිසා ඉහල පෙේ ්‍යාපාරිකයන්ෙන් කවරුහරි පුද්ගලික ප්‍රතිලාබ මේ සහනහරහා ලබනොවද කියන සාධාරණ සැකය අපට තිනෝ කියන එක අප පැහදිලිව කියන්න ඕන. එනිසා අපි පැහදිලිවම කියන් ඕන දැන් බද උදාහරටද කර බිල ගන්නකෝ දැන් ආණඩ දාන සෙල්ලම් බලන්න රුපියල්. මේ මේ කරන්බිල සියට තුන්සයකින් වැඩි කරලා සියට විස්සකින් අඩු කරලා පෙන්නවා. තෙල්මිල එකසේ විසිගානයදලා තුන්සේ හැත්තාකට වැඩි කරලා ඔන්න රුපෙල් අටකින් විතර අඩු කරල පෙන්නවා ඔන්නන් අඩුරගල පෙෙනනවා. දැ ගෑ සිලන්ටරේ තවම හාරදදා එකසි ගානක්. ජෑසිිලිට්‍ර තවම හාරසත් එකසිීකානක්. එතකොට මේ වැඩිවෙච්ච ප්‍රමාණට මේකත් අඩුව නෙනෑ. වැඩිවෙච්ච ප්‍රමාණට අඩර අඩු කරනනෑ ජනතාවගේ ආදායමට රල වි අඩු කරන්නෙ න දැ. මදක්කයි ජනදපත්තුමා කියනවා ඩොලර එක දැන් රුපියල් තුන්සේරත් අඩුව. අපි මේක දෙසි අස්සුවටගනවා කියලා. මේකාර හරියට කබරාල් බලෙක් අල්ං හිටිය වගේ මේගොල බලෙක් ආටිසිල් මේ අඩු කරන්නේ දෙ මේක තියන ඊල අආජානමොකක්ද. අද අපනෑන ව්‍යාපාරිකෙන් කෙදිරිගනවා. ඔන්ගේ ආදායම අඩුවනාකිලිවරලා. මකත ස්බාධ ගඩුනාාන ඒ ප්‍රමාණට ඔන් දරාගණන ඇස්ති. මොද අපනෑනෙන් ඔන්ගේ ආදායම අඩුවෙනවා හැයි නිෂ්පාතන වියදම අමුදරව්‍ය වලින් අඩුවෙලාන. ද ඔුන් ලාබව ඩුවවා ලාබේ අඩුවෙනකට මකක්දවෙන්නේ සේරක ගප්පාදකට ඔවන්ට යන්න සිද්ධුවනවා. එනිසා දැන් මේ වගේ බලෙන් අල්ලන් එදල මේ කරන්න ආ්ඩුව ආර්ථකර විසාලාහානයක් හරිද ආණ්ඩුව කරන්නේ විසාලහානයක් සිද්ධුව කරන්න. එනිසා අපි ඉතාම පැහැදිල්ලෝ කියන්න කැමති. දොලරක වැඩිවෙච්චවේට ඩ වැඩ වනාා දොලරක අඩුුවෙන වේගට අඩුවීම වෙන්න නෑ. එනිසා හැබැයි ඔක්කෝම සෙල්ල අන දැන් කියනවා. තියනවා කරන් තියවා බඩු තියනවා. ඕ කරන්තියනවා ගෙවල් ලක්ෂදායර බෙල ප රන් නෙක්ෂන කපල තියෙන්නේ. බඩු තියන අඩ මිනිස්සුන් මිලද ගන්න බ තු ග සලතිය නද සල නද පෙට ට පෙ ල බි සක අඩ වෙලා යනවා. ඉතින් අයග වන්න තිවන තින ද ල ලි. ඒමනෑ මිලතිී කන්න. එනිසා නැහැ ගෙවන්න ගත්තහම තමයි හොඳම හරිිය පේන්නේ. නයගෙවන්න වෙනවා නයකගවන්න වෙන කොට නැවත දොඩරක රොට්ටේ වේගෙන් මේගේ බලෙන් අල්ලන් බල අඩු කරහම ස්භාවික වූඩට යවී. මෝත ස්වභාල්ක අඩ වනාාන ස්භායික වැඩි වෙන වේගේ අඩුයි. බලෙන් අඩු කරහම මේ නයගෙවන්න ගත්තහම මේ ඒ ප්‍රමාණෙන්ම වැඩිවෙන්නගන්නවා. එනිසා අපි ඉතාම පැහදිදුලිල කියන්න කැමති ආණ්ඩුවට මේ විද්‍යාවන් දාන්න පපා. මේ විද්‍යවන්දාාල මොන සන්දර්සන දැම්මත් චන්ද දිනන්න බෑ. දැන් ඇත්ත වශයෙන්ම දෙදස් දාහතරාරී වෙනකොට වරයවල් ගුවන්ටොට පලොල් අධිවගේ මාර්ග හදල සීගි පරවතේ වැි ූත්ච කටවුට් ගාල මයින්ද්‍රරජපක්ෂ පැරදුනා. ඒවගේම දෙදස් පහළවේද රනි වික්‍රමසික මාතයක ආ්ඩු බලට පත් වෙලා ඉරි පස්ස මාබැංකු මංකොල්ලේ ද වන අණ්ඩුව න අප ප්‍රසාධයට ලක් වෙලා දෙදස් දාහනටේ ප්‍රාධෙශ සබා චන්දී කුල්ල කුජත වෙලාහිදිය. ඒද ද තවරන් දැනකනි දගන කැති ඒක් ඒ ැතිවරණය ද. එක්සත් ජාතික පක්ෂය කොන්නාව නගර සබාවිතරයි කොලග කොහව දින්න. ඇයිඒ. වික්කමික මමාතය ීවටම නොමේෂන් දුන්න. හර කම ත ව නොමිේෂන් ම දන්න සංවිධාක ට ම සුදුසු කන්ඩයම තෝරගත් විට තමයි ලංකාව සියල කොට්ටාස දන්න කොන්නා විතරයි. හැබයි ඒ මැතිවරණය පස්සේ මෛත්‍රීාල සිරසේන මැතිතුමා. මේ ව්‍යවස්ථා උල්ලංගනය කරලා රාජපක්ෂ ආ්ඩුවාවහම මේ ආවෙන් පස්සේ මම පෞද්ගලි කරණනි වික්මික මමාතරෙකවා පාලිමේතු විසුරු හරල ැතිවරටයන් කියල එතුමාගු අප පරවල් හදල පාලම්බෝ කෝදල චන්දරයන් කියලා ඒව හැදවා චන්දරගියයා පරාදයි. ඒවගේ තමයි අද මේ ගුරු පත්වීම් ලබා දෙනවා හොඳයි අපි එපා කියට නෑ හරිද මේ ඔප්පු ලබාදීම් කරනවා හොඳයි අපි එපා කියන්නේ ඔක්කම න්දල්ල කරල කරන අද මේරට මිනිස් වෙචර මෝඩනෑ. මේ ඔක්කොම තමන්ට ලබියුතු දේවල්. එකගනගත්තු මිනිස්සුන් ගරුපත්තිීම ලබෙන්න්න ඕන. අරෘත්ති්‍යයාතල පතිංච ල මනිස්සු ොක්්පු බන්න ඕන. ඒ ඔුන්ගේ අතිවාසික ඔුන්ට බ දුන්න කියලා න්දලබෙන්න්න. එනිසා රනිල් වි්‍රම සිහ මාත්‍ය මැයි මාස වෙනකොට. මේ තත්වේ බල්ල ජන්දඉන්නෑ කියලා තීරණය කරනවා.හබැයි එතුමා சந்த இல்லෑ கிලිவரරලා. ජලි මාසියග මැතිවරණ දෙපාර්මයේන්තුව මැතිවරණය ප්‍රකාශයට පත් කරනගම්ම කියන්නේ. එතක කොෝටු කටල ලන දදින්නවා Uන් කටි මංිල්ලන මංඟල්ලන මංඟල්ල ො කියල මොකද එතුමා දැන් ඉල්ල නෑග කියල කිවෝොත්. හට එඳදල මේරජයේ මේරටේ ත්‍රවිහමුදාව රාජ්‍ය සේවයකයෝ තාවනපති ප්‍රජාව ව්‍යාපාරික කවරුවොත් එතුමා ගඩගන්න. ඒක ඇතුම දන්නවා ද චන්දිකා මතතින නත් එෙමන. ද ර ක න්න මොද හතු තුම තුන් ල්න්න දග නට කිින්න. හරද එනිසා අපි මේරට ව්‍යාපාරික ප්‍රජාවට කියවා. ත්‍රිවිධාමුදාවට පොලිසිර කියනවා. ඒවගේමමරටේ සාමාන්‍ය මාජනාවට ෘතිිකන්ට රජ සේ ක සිද නට කිනවා රනිල් වි්‍රමසික මත දල්න්න. එය පරදින්න න්දල්ලන්න ඇද දස් පහ පස්ස ජීවිතර ජනතිී පතිවරණ කිඉල්ලනෑ. හරිද. ද පහල පසේ වරු දහනමකට න්ද ල්ලන්න පර දි රනි වික්කමසි මත න්දෙල්ලන්න. එනිසා අපි එඇතුමටක ඔබතුමා චන්දෙල්ලන්න තින්ද මේරටේ විශ්වාමික ප්‍රජාවග පලිගන්නපා. පොලි අනුපාත මාබැංකුවක් අඩුකරටවානජ බැංකෝලේ ප්‍රමාණට වේගෙන් අඩුවන්න. හැබයි තැන්පත්කරුවන්ගේ පොලි අනුපාතන අඩුවෙනවා. එනිසා මේරටේ විශ්‍රාමික ප්‍රජාවත් මේරටේ ජීවත්තන මිනිස්සු. ඕනුත් කන්න බොන්න ඕන ගහම බිමයි අන්න ඕන. ේත්තිෙත් ගන්ඩෝන. එතකොට පොලි අඩුපාතය අඩුවද්දී මේ ඔුන්ගේ ස්තර ජීවිත කාලම හම්බකරපු තියයට ස්තරතයක් පතුල පොලි අඩුාත අඩුනාට බඩුමිලා අඩු වෙන්න. බේත්මිල අඩු වෙන්න. ප්‍රවාහනගාස්තු අඩි වෙන්න. එතකොට ඔු සියදදිවානි කරගන්න ඕනද. එනිසා අප ඉත්තාම පැහදිල්ිුව කියවා මේ රටේ. ඩීට නතාවට සාධාරණයක් කරන්න. අර ඉස්සර තිබ්බවාගේ සියයට පල පහලව වැද දේෂ් පුරවසියන්න ලබා දෙන්න කිලිවරන ඉල්ලිමත් අපි ආන්ඩුවට මේ කරන්න කැමති. එනිසා අවසාන අවශයෙන් මගේ මාධ්‍යයාහාමෝ තියන්න කාල කියන්නන කොමත් මේ මාස මේ පාර මයි පලවෙෙනට මැයි රැලියද්දී සයිමග ජනබලවේගේ ගෙන සැෙනග දක්කයි පසනලි ක්‍රමිසි මත දඳදල්ලහම් බැන්න මේ අවරුද්ධකම කැටෑම්වල ඉන්න ගෙනනිචේ. එනවා මෙයා එනවා සජබ මෙචරයවා අච්චරයනවා නේද එමන කිව ගුලග මාධ්‍ය මුලත් ගොඩක් කටිය එක්කනෙක්වත් ගීල නෑ. අ යනවයි කියල අනුමාන කරපු කට්ටියයවත් දැන් ඔොක්කොම ස්තිර වෙලා තියන්නේ. අ ඉති ඒනිසා අපි පැහැදිලිගෙනවා මේ රටේ ඉතිහාස කරපු දැවන්තම මයි රැලිියපි මයි බලවෙනිද කරනවා. අපි කරලා බෙන්න්න සම්ප්‍රදාග මයි රැලිලින් ඔබට ගිහිල්ලිවෙල්ලා. මේ රටේ ජනතාවගේ ජනබලය කොහෙද තියන්නේ මේ රටේ ගෝවියකම්කරවා දීවරයා. රාජ්‍ය සේවකයා මේ කාන්තාව තරුණ ප්‍රජාව හරිද සමාජයේමකී නොක හැම හරස්කටකම නියෝජනය තියන්නේ සමග ජනබලවේග ඇත් එක් කියන ක අපි පලවෙෙනද රොප්පු කරනවා හැමෝම මේ පලෙන හම පක්ියයක්ක් මැයි දිනය කරන අපිත්තක හැපිල බලන්න කියනෙ ක අපි මේ කියන්න කැමති. ඒවගේම අන්ු දෙසානක මැතුමාට පි කියන්න කැමති දැන් ුල් හුනැත බලින්නන්නේ. ම මාරුව දම්ම සුල් ොක්ද මේේර හිි ල ින්න පැසුල් දුන්නැතිතේ. හරද දැන් ඔයා ඔක්කමදන්න වැඩන ඔයා කෘෂ්ිකරමාන්තය දන්නවා යා අදීවර කර්මාන්තය දන්නවා ආර්ථිකය දන්නවා හරිද ඊළඟට වෙලදාම දන්නවා ජාතියන්තර සම්බඳතා දන්නවා නය බේරුම් කරනන්නේ කොහොමදකිල දන්නවා නෑ ප්‍රතිවයගත කරන්නේ කොහොමතිකිල දන්නවා ඩොලල් ආදාය වැි කරන්නේ කොහමදකිල දන්නවා. එතකොට රජි විදේසායෝජනය කොහමදකිල දන්නවා. කටහොල්ලන්න කොහොදකිිල දන්නවා. හද කොම්පනිි ය කරන්නන්නේ කොහොමද කිය දන්නවා. ඉතින්ඒ ඔක්කෝම දැනුම පුරෝගෙන අප කියනවා සජි ප්‍රේම දාස මැත්තුමායික. විවාදරෙන්න්න එතුමත් අනියෙන් එන්නේ ඔවත් අනියෙන්න්න. ඕහට ඕන්නන් සජි ප්‍රේම් දස මැත්තුමා තනියමෙනවා. ොල්ලතව ඔයාගේ ආර්ථිකවන්සලේඉන්න වැඩො කිඩ ඔක්කොම සහයක ඩල්ල දාදගෙනන්න කියලා අපි ආරාධන කරන පුලුවන්නන් ලබන සතතිීමම සිංහලවරද කලින්මේ වාද කරම. ඒ අමාරුනං පොඩි ත්‍රරාසජනක බවතිනම් ජුගුප්සාජනක බවත්තරනං පොඩ්ඩක් අධ්‍යයනය කරලා ක්ඩාෑමකසාකච්ඡා කලන්න හැබැයි මයි පල වෙනද කලින් එන්න මයි පලවෙන්න අපේ සැක දක්කමට පසවාට එන්න හිතන්න එනිසා ඊට කලින් එක්මට එන්න කියලා පිල්ික්. දැ මේ අපි ඒගොල්ලගේ අභියෝගේ බාරගත්තද ඉල් පනිි ග බොරු එහම වෙන්න එහෙම වෙන්න නෑ මේ රටේ වියදං අඩු කරන ක්‍රමයක් විදියට ඒක කරන්න පුළුවන්නන් ඒවගේම ජනතාව නිසාාකාරේ පිළිබඳ දැනුවත් කර කරන්න පුළුවන්නන් අපිටක් මැතිවන්න හේතුවක් නෑ මේ මැතිවරන්නන්නේ කට මුල්ල තියාගරෙනේ බොරුවන් මේන් රනිලික්කමසිික නාටනේ මේ යොක්කම දැ. අපි ඉතින් මෙහෙමනේ මේ රටේ ලොකුම සංවිධාන ජාලය තියෙන අපි ගාව. සතියන්තියේ චන්ද පොල මට්ටමින්. රැස්ීම් කරන එකම පක්ෂේ අපි ජනතාව බුත්තු පරමණ කරන්න මුල් අංකා මින්නට්ියේ බස්සල පටවල කොහර දිස්්‍රිටි කරල්ල මාලිමාවට මේ පාර මාලිමාවට කියෙන කෙන කරන්න අපිහම කරන්න නෑ. දිස්ත්‍රික් ටම ඒ දිස්ත්‍රික කට්ටිදාගෙන කරනවා ඊට අමතරව. මේ චන්ද පොලටමක ඔබතු මේ මගේ හෝතේ මංගේ සතතියන්ත ට කලින් සතියන් ට පෙරසතියන්තක කොේ හිටකි කියලා ම හිටිය මගේ ආසනය කොන් න්දපොල මටම හිෙල. එනිසා අපි බිම්මට මේ ජාලගත වෙලා තියෙන අප රසිම්වල්ට එන සැනකගෙන් තැන්සිියට විස්ක්විතරන්නගේ පා පහොට්ට චන්ද දන්නවාය එනිසා අපි දන්නවා අපි ටක්සේරුුවත්ය අපි කොහ දන්න කියලා ඕන ැතිවර ැපි ලැස්ත ම දැන් හෙට පාලිමේතු විුරන්න ඒ අපි ලඇස්ති. මන පද්ල ම පරලම ද කලින් එනවා හො ජපකට බයි හරද මොද ඔන්ගේ කණන්ඩායමක් ලෑේ ි හැමදක හොඳම ක්ඩෑයම අපිකාවන්න කියලා නිල් වික්‍රමසිට කන්්ඩයමන්න. ජපට කන්ඩායමන්න එනිසා ඒදකොල්ල බයි එලකට පාර්ලිමේන්තුවේ ඉන්න සහර ක්ඩායමත් අකමැති මොකද හේතුව මැති වාමතතිව නිස්සල්ලාවත් තරකරන්න තැනක්න කැ වල් බට පත් න ැ ැමති.